ස්වාමීන් වහන්සේට පාරම අපේ ජීවිතයට ඈන සෑම චෝදනාවක් අපි ස්වාමීන් වහන්සේට පාරම ඒ ස්වාමීන්ගේ යර්ථර ගෙනෙමු සෑම චෝදනාවක් අපි ඒ ස්වාමීන්ගේ යර්ථර ගෙනෙමු ඊන මරන්දර බල බලිකර ඉකරන්දර බල බලිකර බල බඳු සෑම චෝදනාවක් අපි ඒ ස්වාමීන්ගේ යර්ථර ගෙනෙමු යනේ බලවත් ඊනේ බලවත් ඊනේ බලවත් බුදුම නාමයේ බලේ නාමයේ
එක බහුවචන පදයක්. ඒ කියන්නේ ගෞරවාර්ථයේ බහුවචන. ඒක දේවදත්ත භාෂාවෙන් කියන්නේ plural of majesty. එක වචනේ එල් එකක් දැන් වහන්සේගේ දෙවියන් වහන්සේ කියන එකට පාවිච්චි කරන ඒකේ මූලික අර්ථය අධිපත්‍යයවත් උත්තරීතර කියන එකයි. අධිපති උත්තරීතර කියන අදහස. උපති පළවෙනි පරිච්ඡේදේ පුරාම තියෙන්නේ පරගෙන් මිදනස හසත් පුලවක් නැවසේක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපේ අපගේ සමානත්වයේස අපගේ ස්වරූපේ අපගේ සමානත්වයේස මනුෂ්‍ය සාධාම ඒ දිගටම තියෙන දෙවියන් වහන්සේ කියන උපති දෙකට ආවම හතරවෙනි පරිච්ඡේදය අපිට පේනවා ස්වාමීන් දෙවියන් වහන්සේ කියලා. ඒ ස්වාමී කියන එක පේනවාද තද කළු පාටයි කියලා. කිදෙනෙක් දැක්කද ඒක ස්වාමී කියන තද කළු පාටයි කියලා. එතකොට ඒ ස්වාමී කියලා තද කළු පාටින් සිංහල බයිබලයේ තිබෙනකොට ඒක හෙබ්‍රි වචනය යහ්වේ. දැන් පරණවිසුම් ලියලා තියෙන හෙබ්‍රි භාෂාවෙන් අලුත්විසුම් ලියලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. හැමදෙස්සෙම මේව දැනගන්න අවශ්‍ය නැහැ. නමුත් මේක විශේෂ වචනයක් නිසා මේක දැනගැනීම අපිට ප්‍රයෝජනවත්, වටහා ගැනීමත් ප්‍රයෝජනවත්. යාවේ කියන වචනේ දැන් මේ හිබ්‍රි භාෂාවේ පද හැදෙන ක්‍රියාපද වලින් දැන් මේකේ අර්ථය මොකද කියලා ඉක්ම යාම 3:14 තියෙනවා. ඉක්ම යාම 3:14 කියවා. ඉක්ම යාම 3:14 මොසෙස් දෙයන්ස් කතා ප්‍රාම මොසෙස් සහුවා ඔබ කවුරු කියලා මම කියන්නේ. එවිට දෙවියන් වහන්සේ කතා කොට මම යම්සේ සිටින්ද එසේම සිටිනේ මොසෙස් කිසේ. මම යම්සේ සිටින්ද. ඒකේ අර්ථය නම් එයාට අතීතයක් නැහැ. අනාගතයක් කියලා නැහැ. හැමදාම එක වගේ සිටිනා වූ. එතකොට අපි ඒස්වාන්ස් මෙහෙම කිව්වා හෙබ්‍රෙව් 13:8 ඒස්වාන්ස් ගැන කිව්වා ඊයේ තදස දාපාලට කිව්වු දෙවන වහන්සේ කිව්වා මම යම්සේ සිටින්ද සිටිමි. මොකද වාගේ නම් මම සිටිමි. හැමදාම එක වගේ සිටිමි. එයාට ඊයේ නැහැ, හෙට නැහැ, එයා හැමදාම සිටි. ඉතින් යේසුස් වහන්සේ පොළොවට ආවම අපිට මතක් වෙනවා දැන් උපති 2:4 තමයි තිබෙනවා. උපති 2:4 ස්වාමීන් වහන්සේ පොළොවත් ඒ කියන්නේ යාවේ එලෝහි පොළොවත් අහසත් සෑදූ දවසෙහි ඒවා මවන්නද කාලයේහි අහසත් පොළොවත් මුල් පෘථිවිය මුල් ප්‍රවෘත්තිය මේ පොළවේ මුල් ප්‍රවෘත්තිය. ඔකම කියන්නේ මුල් ප්‍රවෘත්තිය. මුල් ප්‍රවෘත්තිය. ඒ මුල් ප්‍රවෘත්තිය කියන්නේ වැදගත් වචනයක්. මුල් ප්‍රවෘත්තිය. හෙබ්‍රු වචනේ ටොලේඩෝ මාත් කියන්නේ ටොලේඩෝ. ඔකම ටොලේඩෝ. ඒ කියන්නේ પરම්පරා කතාව කියන එක. මේ පොළව හැදේ પરම්පරාව. පස්සේ උගල කියවන්න පුළුවන් සෙත්ගේ පරම්පරාව යනාදි වශයෙන් ඒ දැනස්වේ පරම්පරා කතාවක් පට ගන්න. ඒක මේ පොළොවේ පරම්පරා කතාව. ඒක තමයි ඉතින් මුල් පරම්පරාව. ඒ පරම්පරාව කතා කරන තමයි උන්වහන්සේ මේ යාවේ කියන නම පාවිච්චි කරේ. ඒ මොකද ඒ නමින් තමයි උන්වහන්සේ මිනිසා සමග සංවාසී වීමට තීරණය මේක මේ සිටින් කියන්නේ එක එක්ව සිටින් කියන අදහසනේ. සිටින් කියන්නේ යා පටංගය
දැන්නේ අලුත් කතන්දරයක් පටන් ගන්නවා මේ හාදේව සමග සිටිමි කියලා. ඒක තමයි මේකේ අදහස. ඉතින් උන්වහන්සේ මේ සිටින පිණිස ක්‍රමයෙන් ලං වෙලා මෙතන යාවේ කිව්වා උපත්ති 22,000 වෙනකොට යාවේ ඊරේ කිව්වා එක එක නම් වලින් ප්‍රකාශ වුණා නම් 11 දොළොස්වෙනි නම වෙනකොට යාවේ ශම්මා කියන ශම්මා කිව්වා කියන්න කියන්නේ යාවේ ශම්මා කිව්වා ඊළඟට ඒක එස්කිය 48:35 තියෙනවා අන්තිම යාවේ නම එකයි යාවේ ශම්මා ඊළඟට අලුත් ගේසුල්ලාවම එයා කිව්වා මෙන්න ඉමා නුවර ශම්මා ඉමා නුවර ඒතර අපිට තේරෙනවා මේ ශම්මා කියන හෙබ්‍රි වචනේ අර්ථය මම ලෝජිස් ප්‍රසෙන්ට් මම ඔබ අතරෙහි සිටි God with us. ඔබ සමග ඉමානුවෙල් කියන එකේ අර්ථය God with us. දෙවනංශය අප සමගයි. දෙවනංශය අප සමගයි. යාවේ ශම්මා present. යාවේ ප්‍රකාශය. යාවේ ශම්මා. දෙවනංශය අප සමගයි. සමගවන යාවි අප සමගවන යාවි දැනවස සමගයි ඉතිගේ පරණවිශ්මය අන්තිම දෙකුව එක පොරොන්දු ඉෂ්ට ඒ හැම නමකම පොරොන්දුක් තියෙනවා පොරොන්දු ඉෂ්ටන් පිණිස දෙවියන් වහන්සේම මිනිස් විසින් ආවා ඉමෑන්වල් ඒ තමයි අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් ඒ ස්වාමී කියන්නේ පරිවිස්මයේ වගේම මම උපාරදේ සම්මානෝ යේසුස් කියන්නේ පාපෙන් අප ගලවන්නා ක්‍රිස්තුස් කියන්නේ පාපෙන් අප ගැලවීමට වාරලා සංජයලා ඒක තමයි ක්‍රිස්තුස් කියන නම ඉතින් දැන් අපි මේ තරදාල සාරාංශය මේ කීප එක දැන් අපි උපදික් මෑම 3004 කයිසරය කියමු. එවිට දෙවියන් වහන්සේ කතා කොට මම යම්සේ සිටින්ද එසේම සිටිමි මෝසෙස්ට කීසේක. මෝසෙස් අරවා 3004 කියවන්න ඔබගේ නම කුමක් කියලාද කියන්නේ. බැලුව මැනම මා ඉස්සර පුත්‍රයන් වෙතට පැමිණ නොබලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නොබලා වෙතට මා එවුසේකයි ඔවුන්ට කී කල්ලි උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නේදැයි දෙවියන් වහන්සේට කීවේ. එතකොට කිව්වා මම තමයි හැමදාම එක වගේ ඉන්න කෙනා යම්සේ සිටින්ද එසේම සිටි. යාගේ නාමය එසේම සිටි. දැන් එල්ගරල්ගේ පහෙන් වෙනවා සිටියාව සිටින්නාව මතු සිටින්නාව ඒකත් ඒ අර්ථයෙන් තමයි. අපිට කාලයක් තියෙන්න ඕන දෙවියන් වහන්සේ නිසා දෙවියන් වහන්සේව දැනගන්න කාලයක්. තවද දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මම යෙහෝවා වහන්සේ මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්ව පරාක්‍රම
දෙවියන් වහන්සේ ලෙස පෙරුණි. නමුත් යෙහෝවා යන මාගේ නාමය ඔවුන්ට ප්‍රකාශ වුණි. එතකොට දැන් වහන්සේ කියනවා ප්‍රකාශ නූනේ. ප්‍රකාශ නූනේ. ප්‍රකාශ නූනේ. තවද දැන් වහන්සේ මොසෙස්ට කතා කරොත් මම යෙහෝවා වහන්සේ මම ආබ්‍රහම්ගේ ඉස්සරටද යාකොබ්ටද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස පෙන්වන්නේ. නමුත් යෙහෝවා ගැන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශ නුනේ.
ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෙවා යයි. ඔව් ඔයද කියව. ඊවේ. දැන් අපි කියවමු 32. තමයි මොරියා කන්දට දැන් වහන්සේ ඉස්සක් කියනවා. මේක පුත්‍රයන් දෙදෙනෙක් සහ පියවරු දෙදෙනෙක්ගේ කතාව. දැන් කියන්නේ පියාලා දෙන්නයි මේ පරිච්ඡේදයේ ඉන්නවා දෘශ්‍යමානව ආබ්‍රහම් කියන පියා සහ ඊසා කියන පුතා. උපපති 22:2 නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍ර වූ ඊසා රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දාන පූජාව වශයෙන් ඔහු කරන් ආබ්‍රහම් හැමෝම පෙරගත්ත උපපති 22:3 ආබ්‍රහම් අලියොම නැගිට තමාගේ පොටලුව සූදානම් කොට තමා කැටව තම තරණය දෙන පුත්‍ර වූ ඊසා රැගෙන දාන පූජාව පිණිස තර පලාගෙන නැගිට දැන් අහසේ උට කී ස්ථානයට ගියේ. කවුද දර පැළුවේ? තාත්තා. ඒකෙදි තාත්තලාගේ ගතිය පූජාසනේ හදන්න වෙන්නේ තාත්තලාට තමයි. ඒකෙන් අපිට තේරෙනවා ඊසා ගොඩක් වයස ගිහින් නැති වෙයි. ඊසා හම් වෙනකොට ආබ්‍රහම් වයස ගියද? පොඩි කන්දක් ගමු. ඊසා හම් වෙනකොට ආබ්‍රහම් වයස ගියද? 33 කියන ප්‍රශ්න. 50 කියන. 75 කියන. කීවුනා කමක් නැහැ. 80යි. අනුමයි සීයයි ඒ මොකද සීය ලස්සන නිසාද නැහැ සීය තමයි නිසා තමයි කොට ආපහුට සීය. එතකොට මේක වෙනකොට ආබ්‍රහම් කියක් කරා. හරියටම කියලා නැහැ. ඊසාගේ වාසය කීයද කියලා මේ වෙලාවේ. හැබැයි අපිට පේන්න තියෙන්නේ දර එයාටම බලන්න තරම් එයා වාස් ගිහිල්ලත් නැහැ නේ නැත්තම් තාත්තා වෘද්ධ සියක් වුණා නේද පුතා බලන්නේ නැද්ද මම ඒ ඉතින් ඒක දෙන්න ඉස්සත් ගොඩක් ජවයේ තිබෙන තරුණයෙක් වෙන්න ඉස්සලා තමයි මේක වෙන්නේ ඉතින් කොමාරි දර තිබුණා ඉතින් දෙන්න හන්ද නගින්න පටන් ගත්තා තුන්වෙනි දින ආබ්‍රහම් ඇස්සසවා ඒ ස්ථානයේ දුර සිට දුටුවේ ඒක පියාගන්නේ ලක්ෂණයක් ඒගොල්ලෝ ඇස්සසවා බලනවා ඒගොල්ලෝ දුර දකින්න දුරදී පූජා වෙන ඕන ස්ථානය ඒගොල්ලන්ට තේ ආත්මික පියාලගේ ඇති ඒක ඒගොල්ලන්ට දැන් අහන්න දැක්මා දැන් ආත්මික පුතාට තේරෙන්න ඕන දැන් මේ ආත්මික පියාලට මේවා මේක පේනවා මේ දැන් පූජාවක් වෙන කාලයක් ඉතින් හැම දැන්වාන්සේගේ නාමයක් ප්‍රකාශ කරනකොටම විශේෂ සිද්ධියක් නැත්නම් විශේෂ පූජාවක් අලලා තමයි දැන්වාන්සේගේ නාමය ප්‍රකාශ වෙන්නේ. ඉතින් අද අපි මේ බලන්නේ ඒ නාමයේ ඒ අත්දැකීම අපිට ඇතුළු වෙන හැටි දැනට ඇතුළු වෙලා තියෙන හැටි යම් අධ්‍යක්ෂකම ලැබුණු හැටි ලැබුණු නැති දේවල් මොනවද මේ දැන්වාන්සේගේ නාමයේ හැම ආශිර්වාදයක්ම ඇතුළු තමයි ඒ ශ්‍රාවක පුරුෂයන් නැති. ඒ හැම ආශිර්වාදයක්ම අපි සතුයි දැන්. ඒක ඇතුළු වෙන එක තමයි අවශ්‍යතාවය. ඉතින් තුන්වෙනි දින ආබ්‍රහම් ඇස්සසුවේ ස්ථාන දුරුදුටුවේ 22:5 ආබ්‍රහම් තමයි උත්තරය දුවා. ආබ්‍රහම් කෝ මම නැවත එනවා කියලා. මෙහි සිටපල්ලා ළමයා මමත් අතනට ගොස් නමස්කාර කොට නුඹලා වෙත නැවත එන්නේ මෙයි කීය. දැන් මේක ආබ්‍රහම් බොරුවක් නෙමෙයි කිව්වේ.
බලාගෙන ඉන්න 22 හැව කොම් බලාගෙන මම කියනවා එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙන දර රැගෙන තමාගේ පුත්‍ර වූ ඊසාක් පිට තමා තමාගේ අති ගිනිඳ පිහියද ගත්තේය. එවිට දෙවියන් වහන්සේ දවන පූජාවට ගෙන පුරුෂය පුත්‍ර වූ යේසුස් වහන්සේ පිට තබා අනාගතයේ වෙන්න යන දෙයක්. දැන් මෙතන ඉන්නේ ආබ්‍රහම් සහ ඊසා නේද? කාලයගේ සම්පූර්ණයෙන් පස්සේ මේක දෙවන් වහන්සේ සහ යේසුස් වහන්සේ වෙන්න යනවා. ඉතින් දැන් ගිනි පිහිය ගිනි දෙකම තිබුණේ ආබ්‍රහම්ගේ අතේ, දරතිය තිබුණේ ඊසාගේ අතේ. ඉතින් මේ මොරියා කන්දේ ම තමයි යේසුස් වහන්සේව කුරුසිපත් කළ කල්වරි කන්ද. ආබ්‍රහම් හිටියේ ජෙරුසලමට කිට්ටුවේ යන්න පුළුවන් දුරේ. ඒක අපි දන්නේ ආබ්‍රහම් ගිහිල්ලා කොහොමද පිටත ජෙරුසාලෙම් ජෙරුසාලෙම් උපත් පොතේ සාලෙම් තියෙනවා. ඒක අපි දන්නේ උපත්ති 14 18 ආබ්‍රහම් 10 එක දුන්න සාලෙම්ගේ රජු මෙල්කිසෙදෙක්. ඉතින් අපි දන්නවා මොරියා කන්ද තමයි මොරියා කන්ද තමයි අදවි කන්දුනේ. මේ මොරියා කන්දම තමයි දාවිත් අර වසංගතය නතර වෙන පිණිස අයදීමක් කරලා ඕනාන්ගේ කමත තිබුණා. ඒක යා සල්ලි දීලා ගත්තා ඕනාන්ගේ දෙක්කාගේ දේව මාලිගාව හදන්න. දැන් මේවා බයිබල් ඉතිහාසයේ නිසා මෙතන ඉන්නේ ඉතා බලලගෙන තිබුණ අදීනවත් නිසා මම එක එක මේක බලන්නේ නැහැ. දැනගත්ත නැතුව කමක් නැහැ. පිපුණා නාලු නේද? මේ කඩන්දර ටික ටික අපේ පාස්වර් සමාතේ යහගන්න, ලියාගන්න, අහන්නේව. දාවිත් වසංගතේ නාමකන පූජාව කොහෙද තියෙන්නේ? පළවෙනි දේකම් 22 ඉස්සරහ මතක තියාගන්න. දාවිත් වසංගතේ නාමකන පූජාව කරා.
ළමයි එකතු වෙලා හැන්දෑවේ යාඥා කරා. තරුණ ළමයි අවුරුදු 21 22 කියලා යාඥා කරලා රෑ 30 මේගොල්ලෝ යාඥා කරලා උදේ පාන්දර වෙනකොට ගෙදරදී එදා උදේ ඒ නගරය ඇවිත් ගොඩක් දෙනෙකුට හැඟීමක් තිබුණා නේ. ඒගොල්ලෝ යුද්ධ කියන්නේ සෑහෙන වෙලාවක් මොන දවස අද පොඩ්ඩක් මම ඉන්නේ තේමයි ලැබීම පොඩ දවස ඉරිද ඉරිද දවස ඉරිද ඒගොල්ලොත් එහෙම හැබැයි එදා උදේ නැගිට්ටාම මේගොල්ලෝ ලොකු ඇවිදින්න කාව දේවස්ථාන යනකොට මේගොල්ලෝ යාඥා කරපු දේවස්ථාන මේගොල්ලෝ ආවා. ඒ වෙනකොට පූජකයන් දුව හරි වෙන්නේ මේ ඔගොල්ලෝ රෑ යාඥා කරලා ගියම පූජකයන් ශාන්ත දන්නේ නැහැ. දැන් මේ සෙනගේන හරි වෙන්නේ නේ සෙනග සම්සද සඳු දෙනවද සෙනග සභාවට දේවස්ථානේ සෙනගේන ඕනේ ඉරිදා නේද දේවස්ථානේ වහ ඉතින් මේ ළමයි නේද ඇවිල්ලා දේවස්ථානේ හැදුවා. ඒක තමයි වෙල්ෂි බයිබල් එදා ඉඳලා හැමදාම මේ අවුරුදු 20 21 ළමයි අපි දැන්වන් දරත් සන්නා වෙන්නේ මේ කාලේ විතර වඩා බාල ළමයිගේ මුකේ දැනවාසි ප්‍රශංසා පිළිදුණා. යක්ෂය විනාශය සඳහා යම් යම් උපාය මාර්ග විශේෂණ මේ ડિජිටල් ස්ක්‍රීන් එක ස්මාර්ට් ෆෝන් අවුරුදු 13 14 15 ළමයි කටයුතු නාස්ති කරනවා. ඒ නිසා දෙමව්පිය කරුණාකර ළමයි මේක දෙන්නපා. ඒ ළමයි තුලින් දැනවාසි පිළිබිඹුවක් පටන් ගන්නවා කියලා අපි නැගීමක් කරනවා නේද. විද්‍යාලය අටේ කියන බාලයන්ගේ මුකේ උන්වහන්සේ බලයේ ප්‍රශංසා පිළිදුණ පරික්ෂකයාගේ කට පලිගන්නාගේ කට දැනවාසේ වහනවා බාලයන්ගේ මුකේ. ඒ නිසා ළමයින්ට යාඥා කරලා ළමයින් වහන්න ඔබල ඔබ දර්ශනයක් ළමයි දර්ශන දකින කාලය ළමයින්ට යාඥා කරන්න දෙන්න ඔබලා ළමයින් යාඥා විදවන්න කරුණාකරලා අපේ ආශිර්වාද පොතක් මට ගෙනත් ආශිර්වාද පොත. ඒ ආශිර්වාද පොත ආයෙත් කියවන්න අවශ්‍යයි. මම දැන් මේ ඉත උදේ කිව්වා අවුලේ පියා ළමයින්ගේ තොපෙත් නම දාලා ආශිර්වාදය දර්ශනානේ කියවලා අපි බලාපොරොත්තු වෙමු ස්වාමීන් වහන්සේගේ ශුද්ධාත්ම ගිනීම පොඩි ළමයින්ගේ බලයෙන් බලය ප්‍රසංසා පිටවයි. මේක තමයි පොත. මේකේ අටක් තියෙනවා. ඊළඟ තාපතක් ගහලා තියෙනවා. ඒකෙත් අටක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක අපි කල්පනායි. අද අපි ගුණන කොහොම ගොඩ දොරක් ආව නිසා 2000 රුපියල් කරනවා. ඒ තාපතක් අපි බලමු. ඉතින් දැන් තාත්තයි පුතයි පුතා දරාර වෙන තාත්ත ඉන්නයි ඉනි පියයි හරි කලින් පුරුෂුනේ මේකයි. දේවමාංශිකේ මේ දාන පූජාසනයේට දර්මාංශිකේ දාන පූජාවට සම්පූර්ණ දාන පූජාවට ගින්න ස්වර්ගිනා යේසුස් වහන්සේ පූජා උනාංශිකේ අපි දන්නවා එක දෙවි කතාවන එක සම්පූර්ණ දාන පූජාව ඒක ශාන්තිකර පූජාව ඒක පාප පූජාව ඒක අපරාධ පූජාව ඒ හතරම සිද්ධ වන එක පූජාවක් අපි සාමනාංශලා Thank you.
විසි දෙකේ හත්ත අට ඉසා කැව බැටවහෝ විසි දෙකේ නමය මෙසේ ඔහු ආබ්‍රහම් මාගේ පුත්‍රය විසි දෙකේ අට තාත්ත උතුර දෙන ආබ්‍රහම් මාගේ පුත්‍රය දෙවියන් වහන්සේ දවන පූජාවක් මිස බැටලු පැටවා සපයා ගන්නවා ඇතැයි ඒ ක්‍රියාපදේ තිබෙන්නේ දෙවියන් වහන්සේ එක බලා ගන්නවා ඇත බලා God will do faster අපිත් කියනවා නේද කතරෙන් එපා මම ඒක බලා ගන්න ඒකයි ඒකයි ක්‍රියාපදේ දෙවියන් වහන්සේ එක බලා ගන්නවා ඇත ඉතින් මොකද උනේ මෙසේ ඔහු දෙදෙනා එක්ව ගොස් දෙවියන් වහන්සේ ඔවුන්ට කී ස්ථානයට පැමිණුණා විසිතගේ නාමය එවිට ආබ්‍රහම් එහි පූජාසනයේ ගොඩනගා දර පිළිවෙලින් තබා පුත්‍ර වූ ඊසා බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේ තවද ආබ්‍රහම් තමාගේ අත දිගුවට තම පුත්‍රයා මරණ පිණිස පියගත්තේය එවිට ස්වාමීන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ඔහුට අඬගසා ආබ්‍රහම් මාමෙහියි ආබ්‍රහම් කිව්වා කර්ණයාමයි පා කිව්වා දහන් තුන ආබ්‍රහම් ඇස්සුවා බැලු විට බලව තමා පිටිපස බැටළුවේ උගේ අමුවලින් අකුලේ පටලැවී සිටිනවා එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයාට දවන පූජාවකට උපුලේ ආබ්‍රහම් ස්ථානයට යෙහෝවා හීරේ යන නාමය තැබුවේ මෙසේ ස්වාමීන් වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලබන්නේ ඇත්තම හෙබ්‍රේ භාෂාවේ තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ කන්දේදී බලා ගන්නු ලබන්නේ බලා ගන්නු ලබන්නේ ඊ රා කියන්නේ බැලි රා වාද්‍ය රා නෙවෙයි හෙබ්‍රේ රා බැලි බලා ගන්නු ලැබේ ඊරේ කියන්නේ කර්මකාරකේ බලා ගන්නු ලැබේ මේ පදේ වෙනවා යෙහෝවා රා එදේවා ස්වාමීන් වහන්සේ මාගේ එදේ යෙහෝවා රා ඒ කියන්නේ බලා ගන්නවා මේක තේරුණාද 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 බලා ගන්නවා යෙහෝවා රා කියන්නේ බලා ගන්නවා බලා ගන්නවා කියන්නේ ඒකට සැපේ මම මේක බලා ගන්නවා මුලියම් පන්දිදී ස්වාමීන් වහන්සේ කිව්වා පූජාවට අවශ්‍ය බැටළුවා මම බලා ගන්නවා. ඉතින් කාලයගේ සම්පූර්ණයේදී ඒ බැටළුවා ආවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ බැටළුවා. මනින්න දෙවියන් වහන්සේගේ බැටළුවාකදී යොහන් බෞතිස්තුවා යොහන්ගේ 29 බැටළුවා ආවා. පොරොන්දු සිද්ධ වුණේ ලෝකේ පටන් ගන්න ප්‍රථම එක පෙරු සිටේ දානමේ ලෝකේ පටන් ගන්න විදිහට මාර්ගය බැටළුවා ආවා. මාතේ කියන දැන් මේ යෙහෝවා නාමයේ පළවෙනි සංයුක්ත නාමය බලා ගන්න ලැබේ කවුද මේ බලා ගන්නා වූ ස්වාමීන් වහන්සේ මේ ඒ නාමය තුල අන් සෑම දෙයක් සපයනු ලැබේ ඒක තමයි මේ පළවෙනි අල්තාරය යෙහෝවා යන නාමයේ පත්තන ලබන I am. Yeah. 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 Mama baby. He
නෑ හෙට නෑ හැමදාම උන්වහන්සේ වර්තමාන උන්වහන්සේ කාලෝත්තරයි උන්වහන්සේ සුභාවයි කාලය සහ අවකාශය උන්වහන්සේගෙන් තමයි ආවේ කාලය time and space දැන්වහන්සේගෙන් තමයි ආවේ උන්වහන්සේ කාලයට අවකාශයට ප්‍රථම සිටි කාලෝත්තරයි සුභාවෝත්තරයි ලියවෙන්න පන දෙක කාලෝත්තරයි සුභාවෝත්තරයි above time දැන් යොහන්ගේ සුභාරජ්‍යයට පරිචය දැන් අමාරුයි යති නිවරයි එදු ටික අත්හන් දෙයිස වැයදුල හවෙන කාමිට පාලු කරන්න පුළුවන් තරම් දෙයිස යොහන් අටේ දොළහා එබැවිනි ශාන්සය නැමතවුන්ට කතා කරමින් මම ලෝකයේ ආලෝකය මානවෙන් අන්ද කාරණසර ජීවන ආලෝකය ලබන්න විසේක ඇත්තමතින අයන්ද ලජතුව මම ලෝක මම වෙමි ලෝකයේ ආලෝකය එමයි මත්‍රය ගැන මම වෙමි ලෝකයේ ආලෝකය එතන අර්ථයුස්ම අයන් කිවන්නේ ඉගැන්නේ ආයා යාවේ ක්‍රියාපද මම වෙමි දැන් අලුකේස්මේ මං කියවන්නේ ගීක වචනය එගෝ එයි මී මම වෙමි ඒ කියන්නේ හැමදාම එක වගේ මේක ප්‍රසන්ට් කන්ට්‍රෝල් එක මම වෙමි අපි කියන්නේ මේ මම වෙමි කියන්නේ මම සිටියෙ අපි වෙනස් වෙනවා මොනවාද වෙනස් වෙන්නේ මම වෙමි ලෝකයේ ආලෝකය. තේරුණාද? තේරුණාද? අටේ 12 මම වෙමි ලෝකයේ ආලෝකය. ඊළඟට බලන්න උපපති 8 24 මම මේ ලෝකේ නොවේමි. දැන් 20 එක බලන්න 20 විසි අටේ විසි දෙක විසි තුන නුඹලා පහලින් වන්න විය අටේ විසි තුන මොනවද මේ කියන්නේ සමාන යොහන් වල මමින් සෝරි 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 අපි යොහන් 18 යොහන් 8 අපි ඉස්සෙල්ල බැරි ලෝකයේ ආලෝකය යොහන් මම වෙමි ලෝකයේ ආලෝකය මේ යොහන් නේ බයිබලේ 8:23 නුඹලා පහලින් වන්නුය මම වෙමි ඉහළින් මං කියන එක තේරුණාද එහෙම ඒගෝ ඉමේ ඉහළින් එසස් කිව්වේ එහෙම සිංහලෙන් කියනකොට මම ඉහෙලින් මෙමි කියලා නිදිරති එහෙම නෙමෙයි ග්‍රීක් ස්ට්‍රක්චර් එකේ මම වෙමි ඉහෙලින් සිංහල විසිනුත් එහෙමයි I am from above ඉතින් ඒ ශාන්ති තීරණයක් අරගත්තා යොහන් 8 දී මම මේගොල්ලන්ට කියනවා මම කවුද කියලා එහෙනම් කිව්වා යාවි යාවි මේ සංදි ස්ථානයකට ඇවිල්ලා ඉන්නේ 8 පරිච්ඡේදය වෙනකොට යොහාන් 8 වෙනකොට එයාගේ තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නවා. එයා දන්න තාටි කලින් ඉන්නේ මැරෙන්න. දැන් එයා එයා වෙන එලිසරව් කරන්න පටන් ගත්තා. මම කියන්නේ තේනවාද? එයා මේ කියන්නේ මම වෙමි ඉහළ. ඒගොල්ලෝ ඇහුනේ තේමයි. දැන් මේගොල්ලෝ අහන් ඉන්නවා. මොනවද මොන පොඩටද මෙයා එන්නේ කියලා. මොකද මේගොල්ලෝ දන්නවා මම වෙමි කවුද? දැන් වහන්සේ මේගොල්ල අහන් ඉන්නවා ඊළඟට 8:28 එබැවින් යේසුස් වහන්සේ එබැවින් යේසුස් වහන්සේ උන්ට කියනසේ නුඹලා මනුෂ්‍ය පුත්‍රයා යසු කල you will know I am මම වෙමි බව නුඹලා දැනගන්නවා ඇත මම කිසිවක් නොකර මාගේ ඥාන මාංශ මට ගැන්නු දේවල් කියන බව නුඹලා දැනගන්නවා ඇත
බයිබලෙන් කියවන්න මම කියන එක ඒක උඩ. යොහන් 8:27. යේසුස් වහන්සේගේ දේවත්වය ගැන කොච්චර දැනගත්තත් ඒක වැඩි වෙන්නේ නැහැ. විශ්වාසීය දේවත්වය අපේ ඇතුළු නේන ආරලා නමස්කාරේ හැම කිස්සෙම තිබෙනවා. හැම නමස්කාර රැස්වීමකම නමස්කාර තෝරගන්න පිටවල පළවෙනි වගකීම දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ ලෙස නමස්කාර කරනවා. වර්තමාන ගීතවල ප්‍රශ්න තමයි ඒක නිකන් මේ ගෑන් ළමයි පිරිමි ළමයි කියන ප්‍රේම ගීතේ වගේ. කියවට කමක් නැහැ. ඔබ හැමදෙස්සම කියන්නේ කියොත් දෙවන් වහන්සේගේ ගෞරවය නැති දෙවන් වහන්සේ වැඩම නොකරනා වූ මේක සරල සංගීතයක් වෙනවා දේවසභාව. නමස්කාරයේ අවෙලි අවසාන සහ හැම වෙච්ච ඉලක්කය දෙවන් වහන්සේ දෙවන් වහන්සේ. එතකොට දේවසනක උතුම් වෙනවා. අපි දෙවන් වහන්සේ නමස්කාරයේ අදහස මොකද? අපි දෙවන් වහන්සේට එසවීමද එයාව අපේ තත්ත්වයට පහත් කරගන්න අපි දැනවහන්සේට අපි දැනවහන්සේ වාගේ අපි දැනවහන්සේට අභිමුඛය තියෙනවා ඒක අඩු කරවත් නමස්කාරය නමස්කාරය වන්නේ නැත ඒ නිසා හැම worship පිළිගැනීමකම කියලා තියත් ගීත තෝරනකොට තෝරන්නේ මේවයි නැත්නම් හැම music gift එකේ තියෙන හැමෝටම CD එකක් දානවා නේ එතකොට ඒගොල්ලන්ගේ ගීත හදන්න වෙනවා ඕන වෙනවානේ CD ගන්න බෑ ගීත හදන්න එතකොට හැදෙන්නේම You love me, I love you. ඒ යාත්‍රිය තමයි. උනාසින් මහත්ත්වයෙන් නැතුණ ගම උනාසෙ ඉන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. උනාසෙ වැඩිම ඉන්නේ. රැස්වීම පටන් ගන්න ඉස්සෙල්ලා. මේක උමාහන්සේ සබහ. මේක උමාහන්සේ දේවස්ථානය. අපි එන්නේ උනාහන්සේ අවසරේ. සවුන්ඩ් චෙක් කරනකොට, ගිටාර් ගහලා චෙක් කරනකොට, බොම් ප්‍රින්සිපල් චෙක් කරනවා. අපේ නිසල උන්වහන්සේ ආවේ අපි ආවම උන්වහන්සේ අලුතින් මොකද වෙන්නේ? එහෙම බෑ නේද? ඊළඟට උන්වහන්සේ බොහෝසේ ඉන්න දේව දරුවාවම උන් තුළ ඉන්න උන්වහන්සේගේ අනුභවය අපි මුඛයෙන් වැඩි වී මහත් දේව ගෞරවයකින් අපි නමස්කාර කළ යුතුයි. එහෙමයි නමස්කාරය අර්ථය. මම මේ 8:28 Then Jesus said to them, When you lift up the Son of Man, then you will know I am. Oba manushya putra esu kala. How much is the Bible here? Oba manushya putra esu kala මා ඔහුම බව ඒක හොඳ පරිවර්තනයක් නෙවෙයි මම වෙමි බවත් මම වෙමි බවත් 8:28 when you lift up the son of man then you will know I am මම වෙමි බවත් දැනගන්නවා ඇත ඊට පස්සේ 8:58 ගමන් කියන එක මෙතන පැහැදිලිව වෙන්නේ Jesus said to them most assuredly I say to you before Abraham was I am සැකයන්නේ ඒ කියන්නේ මොකද්ද කියලා 8:58 මොකක්ද තියෙන්නේ ආබ්‍රහම් ඉපදෙන්නට කලින් මම වෙමි සිටිමි 8:58 ආබ්‍රහම් ඉබෙවින ඕල්ට කතාව සබම් වගේ ආබ්‍රහම් උපදින්න පළමුවෙන් මම සිටිමි මම වෙමි කීසේ I am
ඊළඟ පද ටික බලමු. උප්පත්ති දැන් මේ පොලේ හැමෝනේ මේ පොලේ තිබෙනවා කාලානුක්‍රමනේ උප්පත්ති 15 26 මොකද කියවන සමාය නිග්මය 15 26 කියවන නිග්මය 15 26 දැන් මතක තියාගන්න අර මම කිව්වා පිටතට ගෙනෙන්නා වූ යහවක් වහන්සේ කිව්සරයක් කොහොමද වෙන්නේ? උපතිහයි මෙවැනි නිග්මයම නිග්මයම හයි පිටතට ගෙනෙන්නා. පාලවිසය කියුණාද? නුඹේ දේව ස්වාමීන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් කන්දි. අහුන් කන්දි උන්වහන්සේගේ සමයේ හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවට කන්දි. උන්වහන්සේගේ සියලු නියෝග ආරක්ෂා කරන්නේ නම් මිසරෝරුන් පිට මා පැමිණ වූ රෝග වලින් එකක්වත් නුඹ පිටට නොපමුණවන්නේ මි. අක්නිසාද මම වනායි නුඹ සුව කරන්නා වූ ස්වාමීන් වහන්සේ කීසේක. අපි ඔය කිස්සලා යම් අයසරයක් නික්මයාම අය අය. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට මම යෙහෝවා වහන්සේ මිස්රවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ගේ වහල්කමින් නුඹලා නිදහස් කරන්නෙමි. දිගුකල බාහෝකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි. ඒ පදය ගොඩක් වැදගත් පදයක්. ඉබ්‍රාහීම හයේ හය. එතන තියෙනවා මම යහවක් වහන්සේ පිටතට ගෙනෙන්නා. ඒ පදය යෞත්සා යෞත්සා මොකද යා යාවේ මොනවද යා යාවේ යෞත්සා යෞත්සා මොන යාවේද මොන යහවක් වහන්සේද fetching forth ඒ කියන්නේ fetching forth කියන්නේ වහල් කමේ හිටියෝ ඔබව මම අල්ලගෙන fetching forth මගේ මුළු පොරොන්දුවට ගෙනෙන්නවා. මේක තේරෙන්නේ මිසර දේශී ඉඳලා පොරොන්දු දේශයට නුඹ දැඟලුවත් මොන කරා මේකයි මගේ අදිෂ්ඨානය මේකයි මෙහෙම අල්ලගෙන නේද මෙහෙම ගෙලින් නාර සමහරකට දැකලා තියනවාද පූස් පැටවුම අල්ලගෙන පූසම්ම නේද මෙහෙම ගෙලින්නවා. මේක උන්වහන්සේගේ අභිප්‍රාය. එම නිසා අපි විශ්වාස කළේදී අපේ මෝඩකම් වලට වඩා ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය අපේ විදිහට අප්‍රාය. ආමෙන්. අපේ විශ්වාසය තියෙනවා උන්වහන්සේගේ විධීමේ බලය මගේ පසට යන බලයට වඩා. එනිසා අපි දේශනා කරන්නේ උන්වහන්සේ අල්ලගත්තම උන්වහන්සේ මේ අල්ලගත්තේ අපි සහතර තියෙන මේකයි වහල්කමේ හිටියා වූ අය අල්ලාගෙන උන්වහන්සේ ඒ වහල්කමේ නිදහස් කොට සිංහාසනයට ගෙනියනවා. උන්වහන්සේගේ කැඳවීමත් උන්වහන්සේගේ දීමනාත් දෙන්න මේක තමයි උන්වහන්සේගේ පොරොත්තු. ඒ නිසා ඔබගේ දුර්වලකම් වඩා දෙවියන් වහන්සේගේ ශක්තිය විශ්වාස කරන අපි සුභාරංචිදී මිනිසුන්ට ඇහෙනවන මිනිස්සුන්ගේ දුර්වල කමට වඩා දෙවියන් වහන්සේ මිනිස්සු කළ යුතු දේ වඩා දෙවියන් වහන්සේ කරන නැත්නම් අපි දේශනා කරන්නේ පරණ මිනිස්සුගේ සුභාරංචිය. පරණ මිනිස්සු අපි දේශනා කරා පරණ මිනිස්සු මේ හැම දෙසම කිව්වේ පාපේ ගුලිය මරණය පාපේ ගුලිය මරණය හැරියා නැත්නම් මැරියා. දැන් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ එනමුත් හයි ගැනෙනම් දෙවියන් වහන්සේගේ දීමනා නම් සදාකාල ජීවිත පරණ විශ්වයේ මුළු සාරාංශය පාපේ මුළු මරණය ඇත. අලුත් විශ්වයේ මුළු සාරාංශය එනමුත් හයි ගැනෙනම් දෙවියන් වහන්සේගේ දීමනා නම් සදාකාල ජීවනය. ඒක අපේ විශ්වාසය ඒක අපේ අධ්‍යක්ෂණය ඒක අපේ සාතිකය ඒක අපේ බලාපොරොත්තු නේද ඒක අපේ ප්‍රීතිය. ඒකයි මේ යාවේ අත්සව
fetching for මෙතන ඉඳලා උන්වහන්සේ දෙපෙළ ඉලක්කය අනුව destiny එක අනුව උන්වහන්සේ අපි ගෙන යන සයිට් උන්වහන්සේ ගෙන යනවාමයි අපි ලොකු ජයග්‍රහණයක් කරනවා නේද hallelujah 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 දිව්‍ය සුවයක් දෙනවා දිව්‍ය සස්විත
the Lord that healeth thee. Mama nuba sukran now. Nuba sampurne make you whole. Mega tuna yahan dekawa. Premantini api tuna yahan dekawa kima. Premantini nubala aadme sabalwanna aadme. Siyalde sabalwi suwa se vasika nwaad mama kamenti. Tamang diyaganwa na mara suwuna ekama diye ringbalta. Katandari matka dana kiwa no na da. Kiwa mudi na. Kiwa kiwa. පහළ වේ 26 තරිය කිව්. එච්චරයි. ඉක්මන් 15 26 20. ඉක්මන් 15 26 27 කිව් නැන්නේ මිසෙ. ඔහු දිය උල්පත් දොළසක්කා ඉඳිග සත්‍යාවක් ඇති. ඒලින්ට අවු ඉදිය අසල කූඩාරම් ගසාගත්තෝය. කී දෙනෙක්ට තේරෙනවද මේ එක නාමය තුල දෙකම තිබේ කියලා? තේරෙනවද? සුඛරණා ස්වාමීනාස් කියන්නේ රෝගෙත් සුඛරා, අතීතෙත් සුඛරා, ආර්ථිකෙත් සුඛරා, අහේනියත් සුඛරා, ඒ තුන සඵලය තිබේ. අපි ඉවෙන්ට් එකක මොමන්ට් එකනේ දැන් මාන්සේ ලෝකයේ ආයතන
ලැබීම සම්පූර්ණ ප්‍රකාශ කරපු සතවර්ෂය සමය දහනමින් සතවර්ෂය මුලින්දලම ඊටසිල පන්ස්ති යලවුණ ඉදස් හත්සිය මෙති ජානස්ි ගලන ඉදස් හත්සිය තිස් අටේ මැයි මාස්සේ දහන සිටවල ටොපේ එක කියලා බයිස් එදන් වහන්සේ නකර මතක තියෙනවානේ අයි මයි මිකුගේ ඉන්ටර්නේශනල් හවුස ප්‍රයතියෙන් කැන්සස් එක්දස් නම් සිය මුලින්ම සුද්ධාර් වෙනස් වැැවුල නගරනේ දැන් ඉක්දස් නම් සිය පනයි අර ආජන් චීනා විවිධී මැනකොට ගත්කමක්නති ලම නගර පනහකට ස්වාමීන් වහන්සේ අසාමාන්‍ය ලෙස එක්දසන්සී පන එළම අනාමත වාක එළම රටත්කිව නගරතිව එ එකක් කොළොව ඊශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දයි නොදැන මේ මොනවාදයි එකිනෙකාට කිවෝය. එවිට මෝසෙස් මේ වනාහි කෑම පිණිස ස්වාමීන් වහන්සේ නුඹලාට දුන් රොටිය. මෝසෙස් පූජාසනය ගොඩනගා ඊට යෙහෝවා නිස්සී යන
නම තැබීය. ඔහු කතාකොට ස්වාමීන් වහන්සේට පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්ට විරුද්ධව යුද්ධ ඇතිවන්නේ කියා ස්වාමීන් වහන්සේ දිවුලසේකයි කිව්වේ. සේවත් පාත පොළේවත් පොළොවේ ගැටෙන වැදන නික්මයන් 21 ජනවාසයේ කතාවට මේ සිළු වචන වදා මමනායි වහල් කමී ගෙයි එනම් මිශ්‍ර දේශේ තා පිටතට ගෙනාවා වූ තාගේ දේවු ස්වාමීන් වහන්සේ අර නික්මයන් 66 කියුවේ එක මෙතන සංඥා නාමයක් ලෙස ප්‍රකාශ කරලා තිබෙනවා පොරොන්දු උනානේ පොරොන්දු ඉෂ්ට කරාම මේක නික්මයන් 21 ඒක තේරෙනද ඒක සංඥා නාමයක් කියලා සංඥා නාමයක් වහන්සේගේ නාමයට සංඥා නාමයක් එකතු කරලා උන්වහන්සේ ඒක කරා සංඥා නාමයක් කියන්නේ උන්වහන්සේ අත්සන් කරලා කරනවා මාතිකයන්ට උන්වහන්සේ අත්සන් කරනවා අත්සන් කරපු ස්වාමීන්වහන්සේ කරනවා බොරු අත්සන් ස්වාමීන්වහන්සේ දවන්නේ නැත්නම් මේ ඔක්කොම අපි අත්සන් කරලා දෙනවා මේ ඔක්කොම කුරුසේ ඉෂ්ට වෙනවා එක එක පූජාවකින් මේ ඔක්කොම ඉෂ්ට කරා මම නැයි වල්කමේගේ විසර්දේශෙන් තා පිටතට ගෙනාවා වූ තාගේ දෙතුන ෆෙච් ෆෝර් පිට මුතැනි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනකන්ට අපිව එක්කගෙන යන ස්වාමීන් වහන්සේ ඕකේ ඊළඟට මොකද යාවේ මේක දේශ 32 33 එවිට ස්වාමීන් වහන්සේ මට විරුද්ධව පව් කළ කවරෙකු නමුත් මාගේ පොතෙන් මකා දමන්නේ දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යපන්න. විසිද්ධ කරන්න. 31 දහතු. සමාන වෙන හරි ගස්සන. 31 දහතු. කේවල ස්වාමීන් වහන්සේ මොසෙට කතා කොට නුඹ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කරමින් සැබවින් නුඹලා මාගේ සබත් ආරක්ෂා කළ යුතුය. මක්නිසාද නුඹලා විශුද්ධ කරන්නා වූ ස්වාමීන් වහන්සේ මමයි. නුඹලා දැනගන්නා පිණිස ඒක නුඹලාගේ පරම්පරාවල නුඹලා සමා අතරේ ලකුණක්. විශුද්ධ කියන එකේ ප්‍රධාන අර්ථය අපි දැන් මහන්සිටයි. විශුද්ධ කියන්නේ අපි දැන් සුද්ධ කියන්නේ මගේ හැම දෙයක් දේවාස්තයි. මමත් අයිති දේවාස්තයි. මේ පුතාගේ ඊමේල් එක දෙන්න. Okay. Give it please. Okay. And the Jeeva Kansalu is also emailing. Sure. Yeah. Okay. God bless. ඊළඟට ස්වාමීන් වහන්සේ විශුද්ධ කරන්නා වූ කියන්නේ ස්වාමීන් වහන්සේ මාවද මාසන්තක සෑම්පයක් උන්වහන්සේයි කරන්නේ මගේ ඇස් මගේ වචන මගේ ශ්‍රවණය විගුණාවලින් මගේ දෘෂ්ටි නේද ඔක්කොම ස්වාමීන් මගේ රස ඉන්ද්‍රිය ආශ පැතු සිතු අනාගත බලාපොරොත්තු ඔක්කොම අපේ ආශා අපි දිරු කරගන්න දරන්නේ. එහෙම තමයි අපි අපි යම් දෙයක් අපි දිරු කරගත්තද ඒක වහල් කමි කියලා. සෙච් ෆෝර්ත් අපිට ඇති හැම දෙයක් උන්වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ එකින් පිටින්ම
උන්වහන්සේගේ උපරිම වරන්දුවට අපේ ජීවිත කාලය අපේ ධර්මය ඒගොල්ලෝ අනාගතේ ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ඕම අරගෙන අපිට හිතුණා යම් දෙයක් ස්වාමීන් වහන්සේට වඩා හොඳ කරන්න පුළුවන් කියලා ඒක විසරේ මන්දනේ කිතුනේ මේක තමයි වැඩි උන්වහන්සේගේ අභිප්‍රාය මාසේ කිව්වනේ මගේ අදහස විසරේ වහල් තමයි පිටතට ගෙනෙන්න ඕන හැබැයි ඒක සඳහා උන්වහන්සේ ක්වොලිෆිකේෂන් වෙනවා විසරේ 10 ඒ සඳහා උඹට ආйти ඔක්කොම මට ආйти නෑ පාලනය කරන්න ඔබේ එකයි දිනපතා අපිට විචිනුටි කියලා අපිට ආйти දේවල් අපි හසුරවන ගන්න ඕන ස්වාමීන් වහන්සේට ඒක න අදහසක් නෑ වගේ ඔව් ස්වාමීන් වහන්සේ එච්චර උනන්දුවෙන් මං ගැන හිතන්නේ නැති නිසා මං ගැන ස්වාමීන් වහන්සේට වඩා උනන්දුවෙන් හිතාගෙන මම මේක කරගන්න එතකොට ඒක හරිය පාළු පාඩුව වෙනවනේ මෙලාවදී මට මේක තදින් ආවා මතේ මාය කිස්තු අපි හැමෝම බලන්න seek ye first the kingdom of God and his righteousness බලා පළමු කොට දැන් මාය සිවිය රාජ්‍යයද දරනවාද ස්වයං ඒක ස්වයං දුන්නා පළමු කොට මොකද ඒක දෙවෙනි කොට හොයන්න බෑ ටියුෂන් පන්තියක් නැති කාලේ නෑදෑයගේ බර්ත්ඩේ පාටියක් නැති කාලේ බොස් අපිසෙකට එන්නේ ඒ පාටු වෙන නැත්තම් මිනිස්සු කොච්චර දේවල් ඉඳලා දවසට ඉඳි කරනවා නේ ඇද හිල්ලේ අවම මෙන්න ඉඳගෙන ඉන්නේ ඉතින් ඒකත් අපි බලු කර ගත්තොත් ඉන්නේ හකට කොහොමද නේද බලු කොට දැන් මාංශයේ රත්න දර්ශකව සෑ ඉතින් ගොඩක් ඇදගෙන වන්තියෝ ඔලුර්දා මහරි හිතනවා දෙවනි කොට එහෙම හෙවොත් ලැබෙන්නේ නැහැ. ඒක කොන්දේසියක්. පළමු කොට ධර්මාංශිකේ රාජ්‍යද ලැබෙන්නමද ස්වයං. මේක කොමහරි ආඥා කළ වටහා දෙන්න අපේ සයිලිය. පළමු කොට මේ කිසිම හේතුවක් නිසා දෙවන්වහන්සේ එක්ක කරන්න තීරණය කරගත්ත දෙයක් දිනේ දාපත් දෙයක් වෙන මොනම හේතුවක් නිසාවත් නවත්තන්නේ නැහැ. ඒක දෙවන්වහන්සේ මේ ගැන අද මේ කටපොඩ යාඥා කරු මේ ගැන අපි විදු කියු ස්වාමීන් වහන්සේ පළමු කොට පළමු කොට වහන්සේ දානිස්තුනවද රාජ්‍ය ශාචාය මම එකඟ වෙයි මම කවුනා එකඟ වුණාම අර ඇවිටිල්ල පුල් බෑක් එක එක වල පැටලිමින් එන්නේ නැහැ අපේ ආදරේ තේකින්තාවයක් නැතුවම මේ ළඟදී හොඳ මේකක් වුණා. සෙනසුරාද? සෙනසුරාද නේද? සෙනසුරාද අසේලට. බස් කියලා තිබුණා. වැටෙන්. ඉතින් අසේලගේ වැඩ ඉතා වැඩක් කියලා. අසේලා හා කිව්වා. අසේලා පේරාව ඉස්සලා නේද එහෙම නේදුනේ. අසේලා පේරාව සෙලෙන්න අධ්‍යාපනය අපෝනාවෙන් අද පදයන් දවස් ගන්න බැරිුනේ සෙලසුරාද වැඩ නොකරන ලැබී විශාල භාග්‍යය අන්තිපාසෙට දරුවක් දෙනකින් අද බලන්න ආයත ඉඳ සෙලසුරාද වැඩ කරා මං කොහේ ඉන්නේ ඉන්නේ මාසෙදෙන් බස් කිව්වා කිව්වා මම නෑ ඒ සිතුවිලි අසෙලෙන්නේ කියන්නේ පැවුගේ නෑ වැඩපලින් කෝල් කරලා දිනවා ඒක කැන්සල් කරනවා මොකද ඒක බර්ත්ඩේ පාටියක දෙන්න කියලා තිබුණා ආයතනයේ කැමති නැහැ ඒ බර්ත්ඩේ පාටිය ගන්න එන්න පුළුවන් නැද මොකද ඒකට එක වුණේ කෙනා ස්පොට්ටිගි ඒක ස්පොට්ටිගි නොවිතු දේවල් ටික වුණා මානව මනසේ දේවල් ඒකයි දැන් ඊළඟ දවසේ ඇස්සේ හිතයිද නැහැ මේක මිනිස්සු කාටද කිව්වොත් මං කච්චල් එක මම කිව්වේ ඇදහිල්ල වචනයක් මොකද යා අපේ ඇදහිල්ල රැකිට සෙනසුරාදා තුනඩුව කරගෙන මොන තරම් මොකද ඉත මම මේ කිව්වේ තීරණයක් ඔබ එකඟ වුණා පැටලෙන්න ඇවිනෙන්න තියෙන හැම එකකින් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අපිව අදහස් කරනවා මේ
ලඟදි මං කාටද කිව්වා මේ ඔයගොල්ලෝ දන්නවා මම වාට්ටු වැඩමස කාලේ සිකුරාදා අපේ වාට්ටු කැෂුවල් ජීවිත කැෂුවල් කියන්නේ අනිවාර්යෙන් අපි ඉන්න ඕන මම තීරණයක් ගත්තා එදාට අපේ සභාවදීනේ සිකුරාදා මිටින් එක දුන්නේ අපි ඉඳගෙන ඉතන ළඟ මම එනවා එතනට මට වාහනයක් නැහැ මම යන්න ඉස්සෙල්ලා කචල් එකක් වෙන්නේ නැහැ ඇම්බියුලන්ස් එක ආවම මම යනවා රෑ 12ට 1ට 2ට ගිහිල්ලා මම ආපහු එන්නේ විජිලකට අපේ ගෙදරේ කාලේ තිබුණේ ස්පීඩාලෙට ඇවිදින දුර ඉතින් අපි විජිලකේ ඉඳලා ඉන්නේ උදේ 4 පළවෙනි බස් එක 5ට ගෙදරේ නොකොට 5:00 45 වාට්ටුම අතේ පහලට එහෙම අපි සාමනහස සේව පුහුණු කරු සිගුරාද රෑ හැරෙන්නේ නැද මම වාට්ටුවේ 4:05 ඉතින් මේක මේ කරන්න බැරිද නෙමෙයි තීරණයක් ගන්න සාමනහසයට කැප කළ දෙය කැපයි විශුද්ධ කළ දෙය විශ්ව බාර දුන්න ඔබේ ජීවිතේ හැම දෙයක් ගැන ස්වාමීන් වහන්සේ දෘෂ්ටි ක්‍රියා කරා දැන් මාත් මේ ස්වාමීන් වහන්සේ මාගේ ජීවිතය ගැන මාගේ ජීවිතේ කාරණා ගැන ජොලිතෙන් ක්‍රියා කරා මා ගැන ජොලිතෙන් ක්‍රියා කිරීමට වඩා තදවත් සඵලවත් ඊළඟට රූත් 2:07 මේක වැදගත්කම දීපහ රූත්ගේ පොත තිබෙන්නේ ඊශ්‍රායල් ඉතිහාසයේ ඉතාම ප්‍රමාණවත් බෙත්ලෙහෙම් පාලක බෙත්ලෙහෙම් වල මහා සාගතයක් බෙත්ලෙහෙම් වලට නියගයක් එනවා කියන බෙත්ලෙහෙම් තමයි ඊශ්‍රායලයේ සස්ත්‍රීකම පැත්ත ඉතින් බෙත්ලෙහෙම් වලට නියගයක් එනවා කියන්නේ බෙත්ලෙහෙම් කියන්නේ බෙත් කියන්නේ ගෘහය ලෙහම් කියන්නේ ආහාර බෙත්ලෙහම් කියන්නේ ආහාර ගෘහය ආහාර ගෘහය තමයි බෙත්ලෙහම් නම ඒ කියන්නේ ඊශ්‍රායලයේ වැඩිම ආහාර දෙන ප්‍රදේශය ඒකේ ආහාර නැති වෙනවා කියන්නේ හරිම කනගාටුදායකයි නේද ඒ කාලේ මහවැලියේ වී නැති වුණා වගේ හලාවත පොල් නැති වුණා වගේ මොරටුවේ වඩු නිබඩ නැති වුණා කියලා ඒක හරිම කනගාටුදායක දෙයක් එහෙම කාලෙක තමයි දේවනාසි මේ නාම දෙකෙන් ප්‍රකාශ වුණේ ඊශ්‍රායලයේ ඇදහිම් කරක්ක මිනිස්සු. දෙන්නා කොන්ටෙක්ස්ට් එක හැම නාමයක්ම ඉදරවුණේ යම් සන්දර්භයක් තුල. ඒ නිසා අපිට හිතනකොට අහිමි ලංකාවට අහිමි ව්‍යාපාර විතරනේ අමාරුයි අරක අමාරුයි මේක අමාරුයි මේ පද මේ අන්තර්ගතය ඉතා වැදගත්. අපි ඒ ජීවත් වෙන්නේ දන්වහන්සේගේ දෙහිමෙන් දන්වහන්සේගේ සැපින් ආමෙන් ඒකයි රූත් පොතේ නම් දෙකේ වැදගත්කම අමාරුම කාලේ බොයස් ජීවත් වෙන්නේ කොහොමද කියවන රූත් දෙකේ හස දැන් බොයස් එනවා බලව දැන් නියඟ ඉවර වෙලා යන්තම් නියඟෙන් දැන් යන්තම් ඉසසෝගෙන එන කාලේනේ බොයස් වැඩ කරන්න පටන් ගත්තේ නාමි රූති ඒක නම් කතන්දර ගන්න යාතුසන් බල රූත් පොතේ කතන්දර ගන්න නියඟයක් මහ විනාශයක් වෙලා ඒගොල්ලෝ පොරොන්දු අත්හැරලා ගිහිල්ලා එලිමෙලෙක් දරුවෝ නැති වෙලා නේද පුතු නැති වෙලා එලිමෙලෙක් මැරිලා මහ විනාශයක් කරගත්ත කාලේ පොරොන්දුෙන් පලායන නිසා පසුතැවිලි වෙන්න කියලා කියනකොට ඒගොල්ලෝ දේශය අත්හැරලා ගියා මහ විනාශයක් කරා රුද්ගේ කතන්දරේ ඒකයි ඒ විනාශයෙන් පසු දෙවනාස්සේ මේක ප්‍රතිෂ්ඨාපනය කරපු අල්තාර දෙක ඕනෑ විනාශ පාලක අපි විශ්වාසය බලාපොරොත්තු වෙනකොට අපිට මතක් වෙනවා රූත්ගේ පොත. සාබෝස්කි දෙන්න මෙයාගේ කාලෙක මතක තියාගන්න ඕන නම් දෙක. ඕකේ. රූත් දෙකේ මුලින්දල කියමු. නායමගේ පුරුෂයා වන එලිමෙලෙක්ගේ පෙළපතට අයිති වූ මහත් වස්තුකාරයෙක් වූ බෝස් නම් නෑයෙක් ඇට සිටියේ. මෝබී රූත් නයෝමිට කතා කොට මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙක් පස්සේ යමින් කරල් එහෙඳගෙන එන්නේ මේ කීවාය ඈද මාගේ දියණියනි ඵලයන් නැහැ කීවාය ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් එහෙඳාය
වාසනාව හරීම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් වාසනාවට මේ ඇලිමෙලෙක්ගේ පෙළපතටයි බෝවස්ගේ කෙතේ කොටසට පැමිණාය. බලව බෝවස් බෙත්ලෙහෙමේ සිට අවුත් ස්වාමින් වහන්සේ නුඹලා සමග වේවායි ඔයම් කපන්නන්ට කීවේ. ස්වාමින් වහන්සේ යෙහෝවායි මාකෙම් ශම්මා කියන අන්තිමද ශම්මා මා සමග ඒ ප්‍රවචනයේ අර්ථය මොකද්ද? ස්වාමින් වහන්සේ ඔබ සමග සිටිනා වූ ස්වාමින් වහන්සේ සමීපව සිටිනා වූ ස්වාමින් වහන්සේ සමීප වෙනා වූ ස්වාමින් වහන්සේ දැන් තේරෙනයි වචනේ අර්ථය සමීප වෙනා වූ ස්වාමින් වහන්සේ කොහොමද කියුවේ? දෙකේ හතර බලව බොබස් බෙත්ලෙහෙමේ සිට අවුත් ස්වාමීන් වහන්සේ නුඹලා සමග වේවායි ගොයම් කපන්නන්ට කීවේ. ධර්මාතේ කියන්නේ වායි මාකේ වායි මාකේ ඔහු උත්තර දෙමින් ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද කරන සේක්වේයි ඔහුට කීවේ. ආශිර්වාද කියන්නේ යබර බෙබේවා මේක හෙබ්‍රේ වචනේ යාබෙර කා යෙහෝවා යාබෙර කා යාබෙර කා කියන්නේ ප්‍රශංසාව ආශිර්වාද කරන සේවා ආශිර්වාද ආශිර්වාද බෙර කා කියන්නේ ආශිර්වාදයේ ප්‍රශංසාව ආශිර්වාද කරනව ස්වාමීන් වහන්සේ දැන් අපි තාම පැහැදිලිව කරන්නේ නැහැ නේද? තාම පැහැදිලිව කරන්නේ. කොරමාන් කියනවා. අපුඩේ ආඥා කරුදු මේක අපිට ඇත්ත වෙන්න කියලා. රූප දෙක මිනිස්සු කර අමාරු කාලේ වෙන්න කාරු වැඩි ගැනීමක් ආයත් ඇති වෙනවා. ඒ ශාස්ත්‍රීය බෞද්ධ ස්මයය
ඉස්සල්ල කරපුවා අපිට අදාළ නැහැ. අපි දැන් ඉන්නේ ආත්මය කියලා එකක් වැඩිනවා. විශ්වාසයේ පොළවේ මහත් කර මුළු ජීවිතයම අපෝ දිසා කතා කරනවා. ඒක තමයි පූජා. එයා ඒ නිසා කතා කරනවා. තවසරයක් කියනවා නම් උපත් දෙකේ පහලේ ස්වාමීන් වහන්සේ දානස් කිව්වා නුඹලා මේ ක්ලාසික ඇදහසින් නුඹලා නැසිනවා. යක්ෂයා තමයි කිව්වේ උපත් තුනේ නුඹලා නැසින්නේ නැත. ඒක ඉතාලි පුතේන බාහිර. මේ පොලයක් අරගත්තේ පාවලොකට එකක් ගානේ නැහැ. මේකේ තිබෙනවා නම් කිපයක්. මේ පොතේ තියෙන්නේ විශ්වාසික දේවත්වය. මේ පොත් දැන් බෙදෙන පොලේ පෙරපැත් මහා සදාකාලිකත්වය හම්බවන නාම වර්තමාන සේවය පිළිබඳ නාම මතු මෙහෙවර පිළිබඳ නාම අනෙක් නාම යේසුස් ගැන ගොඩක් කියවලා තියෙනවා. යේසුස්ගේ දේවත්වය පිළිබඳ කරන ලක්ෂණ පිළිබඳ කරන පද යෝසාක්ෂිකාරයන්ගේ ධර්මයේ ගැන තරමක විස්තරයක් තියෙනවා. මේක නැති කරගන්න එපා. මේක ඔක්කොම සමාර්ථ තේරුමක් නැහැ. මේක නැති කරගන්න එපා. ඒ දරුවන්ගේ ජීවිතත් අපේ යාඥා කරපු අයගේ ජීවිතත් සුව කරපු දෙවියන් වහන්සේ නිසා මෙවැනි දේවව රාපු නිසා ආනවාචන ස්තුතිමන්ත කරනවා. ස්වාමීනි කාලේවි වහන්සේ ස්වාමීනි ස්වාමීනි සාත්‍ය මේ ස්වාමීන් වහන්සේ නිදහස් කර දෙවෙන නිසා ඒ දේවව රාපුගේ නාමය ඒ දේවව රාපුගේ අත් කතරිය ඒ දේවව රාපුගේ හුස්ම ස්වාමීන් වහන්සේ දියත් කරන්ට දියත් කරන්ට දියත් කරන්ට ස්වාමීන් වහන්සේ ආත්මේ ආත්මේ මෙතන සිටින සෑම සෑම හේලිවන්තයෙක්ම සෑම හේලිවන්තයෙක්ම ස්වාමීන් වහන්සේ ආත්ම බලවා ඔබගේ ආත්ම සලමන්ට දෙවියන් වහන්සේ ඉන්නකන් අද රාත්‍රියේ ස්පර්ශය ස්වාමීන් වහන්සේ යෙහෝවා රාප ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් අපගේ සෑම හේලිවන්තයෙක්ම ස්වාමීන් වහන්සේ වහන්සේ ස්වාමීන් වහන්සේ ක්‍රියාකාරකමට යොදවන නිසා නිදහස් කරන නිසා අද රාත්‍රිය වහන්සේගේ ආරේපය අද රාත්‍රිය වහන්සේගේ අනුග්‍රහය අද රාත්‍රිය වහන්සේගේ කරුණාව ස්වාමීන් වහන්සේ නිදහස් කළ බැනවා නිදහස් කළ බැනවා. අපි රෝගයක් යෝගීකුවේ විසමත හතකමා යාඥා කළ කල ඒ රෝගයේ ස්වාමි ඔවුන්ට නැවත අලුත් ජීවනයක් කියන නිසා උන්වහන්සේ ස්තුතිවන්ත වෙනවා. එම නිසා ස්වාමීන් වහන්සේ අද රාත්‍රියේදී වහන්සේගේ හුස්ම කෙවෝ මැනව ඒ ස්වාමීගේ හුස්ම ස්වාමීන් වහන්සේ ඒ සභාගත කළ මැනව අද රාත්‍රිය අපි ඒ ස්වාමීගේ සාටකය සභාගත කරනවා ස්වාමී සභාගත කරනවා ස්වාමී සභාගත කරනවා ස්වාමී සභාගත කරනවා ස්වාමී ස්වාමී අද රාත්‍රිය අපි ඉල්ලා සිටිනවා අපගේ ස්වාමීන් වහන්සේ ඉරිදා තියෙන දේව මෙහියන් වල වෙනස්කමක් කළ මැනව ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් ඇදහිල්ලේ වචනයක් ප්‍රකාශ කළේද ස්වාමිනී ඒ ළඟ ඉන්න තව ඇදහිලිවන්තේ ඒ කෙනාට අද තමා යාඥා කළ කල ඒකව සුවෙන්ට 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 ඒ සමාගත කළ මැනව සමාගත කළ මැනව සමාගත කළ මැනව ස්වාමිනී ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීන් වහන්සේගේ ස්වාමිනී ඒ දැන ගැනීමේ වචනය තීර්ව කළ මැනව 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 උපස්ථාන කරන හැම කෙනෙක්ටම
ඉතින් ජයග්‍රහණයක් ඔවුන්ගේ ජීවිතයට අවශ්‍යද? අද රාත්‍රියේ උන්වහන්සේ යාවේ නිස්සි නිසා ඒ ජයග්‍රහණය අත්පත්ව දෙනමෙන් උන්වහන්සේගේ ඒ නාමය තුලින් ක්‍රියාත්මක වෙන්න ඒ නාමය තුලින් වැඩහිටි කරගන්න ඒ නාමය තුලින් උන්වහන්සේව අල්ලාගන්න ඔවුන්ට ඒ ජයග්‍රහණය ලැබෙන්නේ ඔවුන්ට ශක්තිමත් කරගන්නවා ස්වාමිනි ස්වාමිනි උන්වහන්සේ ස්තුති වෙනවා ඔබ යාවේ යත්සව නිසා ඒ අතීතයෙන් අනාගතයට අතීතයෙන් අනාගතයට ස්වාමිනී අපි අද රාත්‍රියේ ස්වාමිනී අපි අතීතේ උන්වහන්සේගේ අනාගත අනාගතයට උන්වහන්සේගේ ස්වාමීන් අනාගතයට උන්වහන්සේගේ ජයග්‍රහණය අනාගතයට උන්වහන්සේගේ සැපීම අනාගතයට මේ සෑම පෞලක්ම අද රාත්‍රියේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ ස්වාමිනී ගෙන යන මැනව ස්වාමිනී අද රාත්‍රිය අපිට අලුත් රාත්‍රියක් කර මැනව ජයග්‍රහණේ රාත්‍රියක් කරවනව පරි ස්වාමිනි ඉස්තුති වේවා ඉස්තුති වේවා ස්වාමිනි යම් කිසිදිය අපගේ ජීවිතයේ පවිත්‍ර වේට අවශ්‍ය නම් ස්වාමිනි අද රාත්‍රිය අපව පවිත්‍ර කර මැනව thank you lord thank you thank you thank you යාවේ මෙක මෙක දෙශකේ ස්වාමිනි අපව පවිත්‍ර කර මැනව පවිත්‍ර කර මැනව පවිත්‍ර කර මැනව අපි එකිනෙක අප පවිත්‍ර භාජන කර මැනව ස්වාමිනී අපේ අපි වැටෙන ස්ථාන අද රාත්‍රියේ වහන්සේට බාර කරමි ස්වාමිනී නා අපි බාර කරමි අද රාත්‍රියේ ස්වාමීන් වහන්සේ ඔබ ක්‍රියා කරන්න තව තවත් ස්වාමිනී ඒ ඒ ඒ ස්ථානවල වැටෙන්න නොදී ඒ ස්ථානවලින් අපව ඔස්වාගෙන වහන්සේගේ ඉදිරි මාර්ගය තුල අපව ස්වාමිනී තැන්පත් කර ස්වාමිනී වහන්සේ දියත් කරන්න යේසුස් වහන්සේගේ එවිට ගිඩියොන් එහි ස්වාමීන් වහන්සේ පූජාසනය ගොඩනගා. එහෙව ශාලොම් යන නාමය ඊට තිබුවේ. දැන් ඒ එයා ඒ ගොඩනගලා දැන් එයා තමයි එතන නම තිබ්බේ. ඒක තේරුණා. ඒ නම කිව්වේ කවුද? ගිඩියොන්. දැන් අර මේ අපිට උන්වහන්සේ බලය දීලා තිබෙනවා. උන්වහන්සේව අපි තේරුම් ගත්තාම උන්වහන්සේව අපි ආශ්‍රය කරනකොට උන්වහන්සේගේ නාමයේ ස්වභාවය උන්වහන්සේගේ නාමයේ සපීම අපිට නම් කරන්න උන්වහන්සේගේ අපි උන්වහන්සේගේ පංකාර නිසා. දලු ප්‍රේස්මේදී අපි දන්නා අපි කියනවා යේසුස් වහන්සේගේ නාමය. දැන් ඒ නාමය ගැනීමට පරණගිස්නේ මේ සුද්ධවන්තයන්ට දැන් වහන්සේ අයිතිය දුන්නා නම් කොපමණ අපිට දෙනවයි. සමහර සානවල ස්වාමීන් වහන්සේ කිව්වා නුඹ සෝකරන්නා වූ ස්වාමීන් වහන්සේ මම කියලා යෝවරාපගේ නාමේ එයා ප්‍රදාන මෙතනදී ගිඩියොන්ම කියනවා මෙතන ස්වාමීන් වහන්සේගේ නාමය සමාදානේ so the lord is peace සමාදානේ වෙන ස්වාමීන් වහන්සේ ඉතින් බොහොම හිරිහැර සතුරු
මා සීකර ඔබගේ මෙහෙකාරී මතක නැති නොකර ඔබගේ මෙහෙකාරිට පිරිමි දරුවෙක් දෙනම සේක්නා ඔබගේ ජීවිතයේ සෑමදාටම ඔබ ස්වාමීන් වහන්සේට දෙන්නේ පොත ලියල තියෙන සාමුවෙල් මේ පොතේ ගොඩක් තියෙනවා සාමුවෙල්ගේ ජීවිතය ගැන සාමුවෙල් කියන නමේ අර්ථය ස්වාමීන් වහන්සේ අසනසේක ස්වාමීන් වහන්සේ අසාගත්සේක ස්වාමීන් වහන්සේ ඇසුසේක ඒ වගේ නම ඉතින් මේ සේනාවල ස්වාමීන් වහන්සේ තමයි මේ මේ ඊශ්‍රායලේ බලාගන්න යන්නේ ඒ කියන්නේ ඊශ්‍රායලේට හමුදාවක් අවශ්‍ය නැහැ ඊශ්‍රායලේට අස්සෝ අවශ්‍යයි ඊශ්‍රායල් ප්‍රජාතන්ත්‍රය ඒගොල්ලෝ මේ සේනාවල ස්වාමීන් වහන්සේගේ නම ඊශ්‍රායලෙට දුන්නේ දැන් මේ දැන් ආසුන් කතා කරලා ඔක්කොම කිව්වා අස්සෝ නැහැ රජෙක් කොහොම නැහැ නමුත් මේ පොත මැද්දේදී සේනක රජෙක් ඉල්ලන්න පටන් ගත්තා ඒක මොඩකම් දැන් අපිට මේක බලපාන්නේ කිසිද අපි වෙන රාජ්‍ය කාය වෙන රාජ්‍ය පපුලස ක්‍රියා දැන් ආසිගේ රාජ්‍ය අනුස ක්‍රියා අපි දැන් ආසිගේ රාජ්‍ය ප්‍රොග්‍රස් ඒ නිසා අපිට පරීක්ෂා එනකොට මේ ලෝක වශයෙන් බලය ඉල්ලන්න හෝ බලය අල්ලන්න හෝ මේ ලෝකේ බලයන් අපිට තත්ත්වයක් දැනනකොට අපි ආයතන කියන සේනාවල ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ ඉතින් ඇත්තම අපි ස්වාමීන් වහන්සේගේ සේනාවේ කොටසක් නේද ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි පොළොවේ පාරක් තබලද වෙන්නේ උන්වහන්සේගේ ජයග්‍රහණය ඇතුළුවන්න උන්වහන්සේ සේනාවල ඉවත් වෙන්න ඒ නිසා මේ දේශපාලන ලෝකයේ අරබල මේක උන්වහන්සේගේ දේශපාලන ජීවිතයට සම්බන්ධ පදයක් සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ අඩවිය අඩවියෙන් අඩවිය ආයතු උන්වහන්සේට ඕ දඬුවම ඉඳලා දඬුවෙට යනකොට ආයතු උන්වහන්සේට ඒ දඬුවේ පයින් කොටත් අපේ ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ ඊළඟ ගඟ හරහා යනකොටත් අපේ ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ එනිසා අතු කඩන්න ඕනත් නැ පොල් ගහන්න ඕනත් නැ අපේ ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ආරාධනාව අපේ ස්වාමීන් වහන්සේගේ සේනාවල ඉතින් අපි වගේ දන්නවා අපේ අනානෝ ක්‍රියාත්මක දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ දුතේ අපේ කඳුල හත්පස අපේ හත්පස කඳුල දැන් සිටිනවා අපේ වචනය අනෝ යුරුව දුවන්නේ දේවල් පරාවරිනවා එනිසා අපි දෙවිගේ වචන කතා කරනකල ස්වාමීන් වහන්සේ සෙනඟ දේවල් තුය ස්වාමීන් වහන්සේගේ කාරණා නිකුත් කරනවා ඒකයි මේ පොහොන් සේනාවල යාවේ සබෝත් සාබා සාබා කියන හමුදාව සාබා සමුදේව හමුදා සමුදේ යාවේ සාබා හොත් එබ්‍රියුවල් අකුරක් තියෙනවා තානේ සන්නේ එකට සද්ද ඒක ඊළඟ නමෙත් එන සිද්කෙන් ඒ අපේ හැටි එම අපරක් සිනරි නෑ ඉතින් සබෝත් තමයි සේනාවල ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ සේනාවල ඒ සංග්‍රාමාව තීරණය වන ස්වාමීන් වහන්සේ සබ්නතික් මෙන්නාවෝ ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ දේශ දේශවාසීන් පලිස් අයිති ස්වාමීන් වහන්සේ ඒක පෝගා කියන වචනේ සම්බන්ධයි අපේ ජය උරුමය ලබා දෙන ස්වාමීන් වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා සේනාවල ස්වාමීන් වහන්සේ ගීතාවේ 23 එක එකිටි පොඩි ඉන්ටර්ලූඩ් එක මුළු ගීතාවලේ රෝතම ඉන්ටර්ලූඩ් එක එක දෙවදරෝගේ සනසීමේ නේද දෙවදරෝගේ සනසීමේ පොත එනිසා මුළු පොතේම අර්ථය අපිට දැනනවා ඉලියව එක්ක අපි ගමන්
නිසා ඒක පරිච්ඡේදයක් කිවිය යුතුයි. දාසකට පහක් කියවන්න පුළුවන් නම් එතකොට මාසයක් ඇතුළත නිසාලේ කොට කියවලේ පොඩ්ඩක් සමාර්ගිත අධිකයි. හැබැයි දවසේ එකක් අනිවාර්යයෙන්ම කියවන්න අවශ්‍යයි කියලා. අපි කියමු ගීතාලේ විශ්වනායක ස්වාමීන් වහන්සේ මාගේ දේවාය. ඒකේ එන්නේ අර මේ බලසිද්නාව කියන එකනේ. එන්නේ ස්වාමීන් වහන්සේ යෙහෙවා රා 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 කියන්නේ බලා ගන්නවා. එදිරා එදිරා කියන ගේන කොහෙද යා පැඩු බලාගෙන ඉන්නවනේ. ඒකයි කියන්න වචන වචන Lord my watcher බලසිද්නාව. දැන් මතකද මේ කවුද හාගර් පැනල දුනකොට අර වතුර උල්පතක් මතුණා. උපති දාසය හාගර් පැනල දුනකොට උල්පතක් මතුණා. එතන දාසය දහතුන උපති දාසය දහතුන then she called the name of the Lord who spoke to her. You are the God who sees. But she said, Have I also here seen him who sees me? Kiyan tamata katha kala u swamin wahanse. Tamata katha kala u swamin wahanse ta El Roy yana namaya kiwaya. E mokada El Roy kiyanne? මක් නිසාද මා දක්නාව ස්වාමීන් වහන්සේ දේශ මෙහිදී බැලුවයින් පසු පවා ජීවත් වුණා නොවේදයි ඇ කීවාය. මා දක්නාව ස්වාමීන් වහන්සේ You are the God who sees. For she said, Have I also seen him who sees me? මා දක්නාව ස්වාමීන් වහන්සේ ඒ යගේ ස්වාමීන් වහන්සේ මා දක්නාව ස්වාමීන් වහන්සේ ඒ රාම තමයි අර යෙහෝවා රා කියලා ඉඳලා කීකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට එතන උල්පතට කිව්වා 16 14 ඔව් එබැවින් ඒ ලිඳට බෙර් ලහයි රොයි යන නම තබන ලද්දේ. ඒ කියන්නේ මා දහිනාව ස්වාමීන් වහන්සේගේ උල්පත. ඒක ඉංග්‍රීසි බියර් නෙමෙයි. ඒක එබ්‍රෙව් බියර්. ඒ කියන්නේ උල්පත. මොකද කියන්නේ? දාතේකේ එල්සුද්දායි කියන නමින් ස්වාමීන් වහන්සේ ආග්‍රාන්ත කරනවා. පළවෙනි සැරේ. හද මනං කරනවද? නැත්නම් යාවෙනවා කරන්නේ. එල්සුද්දායි කියන දාතේකේ සුද්දායි කියන නේද ආභිෂේක වෙලෙවි. උපපති දාතේක එල්සුද්දායි කියන්නේ බොහෝ පයෝදර තව දැන් වහන්සේ මේ many breasted god again හෘදයාංගම ලෙස සපයනවා කියන අදහස. හෘදයාංගම ලෙස සපයනවා සිංහල බයිබලයේ සර්වප්‍රාප්ත කියලා තියෙන්නේ නේද? සර්වප්‍රාප්ත සාමාන්‍යයෙන් කියන්නේ all sufficient සියල් all sufficient සියල්ලට සෑහෙන කියන්නේ සියල්ලට සෑහෙන. දැන් අපි බැලුවේ ඉදේ රකින එක ඉදේ රක් යර්මියා 23:7 සිප්කේ යර්මියා 23:7 23:7 දයන් වහන්සේ තම නම ප්‍රකාශ කරනවා මේ නම යර්මියා 23:7 ඊශ්‍රායෙල් පුත්‍රයන් මිස්‍ර දේශයෙන් ගෙනවා වූ ස්වාමීන් වහන්සේ ජීවමානයි තවත් නොකිය ඊශ්‍රායෙල් වංශයේ දරුවන් පුතුරු දේශයෙන්ද 23:7 අය උන්වහන්සේ දවසවලදී යුදා කරනු ලබන්නේ ඊශ්‍රායෙල්ද සුවසේවාස් වසන්නේ අපේ ධර්මිෂ්ඨකම ස්වාමීන් වහන්සේ යන නාමයෙන් උන්වහන්සේට කියනු ලබන්නේ සුවසේ වැසිනේ තීර නාමයෙන් තමයි අපේ ධර්මිෂ්ඨකම වූ ස්වාමීන් වහන්සේ කිසි විපත අපලයක් හතුවක් එන්නේ නැහැ අපේ ධර්මිෂ්ඨකම වූ ස්වාමීන් වහන්සේ. දැන් 33 16 කියනවා මේ ඒ නම උන්වහන්සේ නගරයකට දීලා 33 16
දේවල් ඒ දවස්වලදී යුදා ගලවනු ලබන්නේ යෙරුසලමේ වැසියෝද සුවසේ වාසය කරන්න ඕනේ. ඇයට කියනු ලබන්නා වූ නාමය මේ ස්වාමීන් වහන්සේ අපේ ධර්මිෂ්ඨතුම. ඒ කියන්නේ මේ මේ නගරයට උන්වහන්සේ ධර්මවහන්සේගේ සෙනගගේ නගරයට ඒ නම දුන්නා ස්වාමීන් වහන්සේ අපගේ ධර්මිෂ්ඨතුමේ ධර්මනා අනුසුසේ නගරු තමයි ස්වාමීන් වහන්සේ සෑ. අවසාන වචන අවසාන නාමය යාවේ ශාම ඉස්ගේ රාත්‍රී සැදී තිස්පා මේ පාඩමට අදාළ පොත තමයි මුලවදි නිමේ අපිට මෙම්කොට ඒකේ මම කරපු ඔක්කොම ඉගෙන නැහැ අටවෙනි පදේ ස්වාමීන් වහන්සේ නාමයේ තියෙනවා මම හිතන්නේ මහත්මයාගේ මහිමාංශයේ මණ්ඩපේ මගේ අනිත් ස්වාමීන් වහන්සේගේ නාමයේ තියෙන පොත මොකක්ද? ඉස්කේල අටුවාවේ ස්වාමීන් වහන්සේගේ නාමයේ තියෙනවා. ඒ වන්න ඉස්කේල හත්ලිස් අලිස් වටකර 18 දහසක් ඒ දවසේ සටන් නෝර නාමයේ යේව ශාමා වන්නේ කිසේ? යේව ශාමා ස්වාමීන් වහන්සේ ඒ ශාම්මා තමයි ඉමානුවෙල් ලෙස අවසානයේ සිටින දෙවියන්වස් God with us. ඉතින් ඒ අවසාන සංගීත නාමය සංගීත නාමය ස්කේල් පොත ස්කේල් පොත පොතේ තමයි යෙරුසලම නැති වුණේ යන සංසෙන්කට රඩක් නැති වුණා. එනිසා ස්කේල් පොතේ පස්සේ තිබෙන්නේ වැරදිච්චව හදන එක. ඒ කොමු පොත වැදගත්. එසගේ පොතේ පස්සේ තියෙන වැරදිච්ච හදන එක ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඉංග්‍රව වීම ජනවාසික නාමය ගැන ඉංග්‍රව වීම එසගේ 48-35 ඉවරයි. ඒ නිසා ඒ ශම්මා ස්වාමීන් වහන්සේ මෙහිය කියන එක කියලා අද කිසුමේදී ආවා. උනාස්ව ඉම්මා සම්බන්ධකම් දෙන්න. Okay. Then අපේ කොලේ අපි මේ කොලේ කිරීම ගැන අපි අපේ චන්දිමා සාමිලට thank you කියුවා. මේක මේ අම්මගේ පරණ මේ මන්දමයක් කොහොම කරාද මේක කියලා පරණ කොලයක්. point 11 වලින් විතර ගහපු එක ඕටෝකොපි එකක්. හරිම අමාරුයි කියවන්නේ. ඒක මුතුන ඒකේ මේ ආපහු කම්පියුටර් දාලා තමයි මේක තියෙන්නේ. ඉතින් මේක තිබෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් යන සම්මත පිසුදාර්මය. දැන් අපි විශ්වාස කරන දර්මාසික ත්‍රිත්වයක් නේද? ඉතින් ජේසුස් වහන්සේගේ බෞද්ධස්මයේදී පියාණන් වහන්සේ ස්වර්ගයේ කතා කරා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා මොහොතේ ප්‍රසන්න වී සිටිමි. ජේසුස් වහන්සේ පොළොවේ සිටිය සුද්ධාත්මන මහන්සේ පරිවේසා ඒක නම් සංඛ්‍යා නැහැ. ඊළඟට උපත් 28 මේ මතේ 28 දාහනේ කියනවා ව්‍යානංගේද පුත්‍රයන්ගේද සුද්ධාත්මනගේ නාමේ කිඹලා බෞද්ධස්මතාන් කියනවා. දැන් අපි හැම එකක්ම කරන්නේ ජේසුස් වහන්සේගේ නාමේ. මොකද ස්වර්ගයාගේ මනුෂ්‍යගේ යලේ සදාසා බලේලා අපිට දීලා තියෙන ජේසුස් වහන්සේගේ නාමේ. ඉතින් ක්‍රියා දෙකේ 38 තියෙන එක අපි බෞද්ධස්ම කරනකොට දිනා පියාණන්ගේද පුත්‍රයන්ගේද සුද්ධ ආත්මාංශගේ තුලට යේසුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධස්ම කරනවා. දැන් ලොකු බහනක වැඩි ගැනීමක් වෙනවා. ඉන්නේ ඔක්කොම යේසුස් වහන්සේ. ඒ කියන්නේ පියාණන් යේසුස් වහන්සේ පුත්‍රයන් යේසුස් වහන්සේ සුද්ධ